அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. வெல்கம் டு ஒன் லிஸ்ட் பிரேக்கிங் நியூஸ். தாயகத்தின் முக்கிய செய்திகள். யூரோப்பா சங்கம் தூத பிரிச விபக்ஷ நாயக சஜித் பிரேமதாச மகதா ஹமு வீ திபெனவா. ஈகுள்ளு அப்பே பாண்ட மெலிதி கண்ணுவனாங் நாங்க ஈரட்டவரல் அலுத் வியாபாரையாக ஆரம்பகல்ல தீரவா. மாணவ ஹிங்கம் நீதிரி நீதிய உத்தரத்திர பாவைய சிவில் ஐதிக வாசிக்கம் கண்ட ரட்டவரலி பாண்ட மெலிதி கண்ணு எப்பா கீல அப்பே விபக்ஷ நாயகத்துவா பெஹாதிலி வகிவா பெஹாதிலி வகிவா மொன பிரஷ்னாவத் ரட்டே மீசு கேன கல்பனா கல்ல ஜிஎஸ்பி சாணைய இவத் கரண்ட் எப்பா கீல அப்பே நாயகத்துவா கட்டரல கிவா. அப்பி சீலு திராம கிவே பலபாயம் மதி கரண்ண லங்காவே மாணவ ஹிங்கம் நீதிய உத்தரத்திர பாவைய ஏ வகைப சிவில் ஐதிவாசிகம் சுரக்ஷித கரண்ட பலபாயம் கிரோட கவண்ணே ஜிஎஸ்பி சாணைய நதி கரண்ட் எப்பா கீல அப்பே விபக்ஷ நாயகத்துவா பெஹாதிலிவ கிவா. 27 අද 28 වෙනිදා මේ PCR පොසිටිව් 1300ක් විතර තියෙද්දි මරණ 80කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මරණ 80ක් ආසන්න වෙන්නයි PCR පොසිටිව් සංඛ්‍යාව 1300යි වෙනවා කියන්නේ ඒක විශාල භයංකාර තත්ත්වයක්. 100ට 7-8ක් පොසිටිව් වෙච්ච අයගේ මැරිලා තියෙනවා. ඇත්තටම තත්ත්වය ඒක නෙමෙයි කියලා අපි දන්නවා. PCR කරන ප්‍රමාණය අඩුයි. ඒ ප්‍රමාණයෙන් 10 ගුණයක් වත් සමාජයේ මේ කොවිඩ් රෝගීන් සිටින බව දැනගත යුතුයි. යුද හමුදාවේ 72 වෙනි සංවත්සරයට සමගාමීව සාම්ප්‍රදායිකව සිදු කරන හමුදා දජවලට සෙත් පැතීමේ චාරිත්‍රය අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කෙරුණා. යුද හමුදා සංවත්සරයේ යෙදී ඇත්තේ ඔක්තෝබර් 10 වෙනිදාටයි. කාර්ය සාධක බලකාර රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ එළඹෙන ඔක්තෝබර් 1 වෙනිදා උදෑසන 4 දක්වා නිරෝධාන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමටයි. දැනට රටේ පවතින තත්ත්වය අනුව පිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කුයිදාසාදිත්‍යන් හමුවන පරිදි පාලනය කර ගැනීමට දී අනුව ඉදිරි දින දෙක තුළදී අතිගරු ජනාධිපතිතුමා විසින් තවදුරටත් ඔක්තෝබර් වල පළවෙනිදායින් පස්සේ විවෘත කළ යුතුද රට නැත්නම් තවදුරටත් පවත්වාගෙන යන තීරණය ඊළඟ දින දෙක තුළදී අනිවාර්යයෙන්ම දැනුම් දීමට කටයුතු කරන ලබනවා. එන්නත් කරන වැඩපිළිවෙල ලොව දියුණු රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකාවේ සිටින ඊජිප්තු තානාපති හුසේන් එල් සහාටි මහතා පවසනවා. ඒ ඊජිප්තු තානාපති හුසේන් එල් සහාටි මහතා අද සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළි රමුකල් මහතා හමු අවස්ථාවේදී එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ සිය රට තුළ මේ වන විටත් සයිනෝවැක්ස් එන්නත ඇතුළු කොවිඩ් රෝගය ආශ්‍රිතව ලබා දිය හැකි ඖෂධ නිෂ්පාදනය කරන බවත් ඉදිරියේදී ඖෂධ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන බවයි. මෙරට එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නංවා ඇති අතර අවුරුදු 20ත් 29ත් අතර පිරිස එන්නත් කරන්නේ සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළි රමුක්වැල්ල මහතා සඳහන් කළා. වැනි මාත්‍රාව ලබා මාසයකට පසුව කොරෝනා ආසාදිතව පුද්ගලයන් මිය යාමේ සම්භාවිතාවයක් ශ්‍රී ලංකාව තුළ නොදකින බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ඇත්තටම අපි රෝහල්වල දකින මේ එන්නත් ලබාගත්ත පුද්ගලයන් මරණයට පත්වන එන්නත් ලබාගත්ත පුද්ගලයන් ඒ අය ගොඩක් වෙලාවට මේ රෝගය වැළඳිලා තිබෙන්නේ එක්කෝ එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන එහෙම නැත්නම් දෙවැනි මාත්‍රාව ලබාගෙන දින කිහිපයකට පසුව තමයි ඒ අයට වෛරසය වැළඳිලා තිබෙන්නේ. මේ එන්නතෙන් සම්පූර්ණ ආරක්ෂාව ලබා ගැනීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුයි. ඒ වගේම දෙවැනි මාත්‍රාව ලබාගෙන මාසයක පමණ කාලයක් ගත වුණයින් පස්සේ තමයි අපිට ඒ සම්පූර්ණ ආරක්ෂාව එන්නතින් ලැබෙන්නේ. එතකොට මේ ආකාරයට එන්න මාත්‍රා දෙකම ලබාගෙන මාසයකට වඩා කාලයක් ගත වෙච්ච අයට වෛරසය වැළඳුණත් මිය යනවා අපි ඇත්තටම මේ අවස්ථාවේදී දකින්නේ නැහැ. වරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත් කරණය අද සිට තවත් පුළුල් කළ බව සෞඛ්‍යාංශ පවසනවා. ඒ අනුව අද දිනේ බස්නාහිර පළාතේ මූලික රෝහල් හා ඉන් ඉහළ සියලුම රෝහල්වලදී එන්නත් ලබා දීම ආරම්භ කළා. ළමයින්ට එන්නත් කරණය පිළිබඳ අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත් ලබා දීමට යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් කරණය පිළිබඳ තියෙන ඒ කමිටුවත් ඒ වගේම ඇමරිකාවේ CDC ආයතනය සහ FDA අනුමැතිය ලබා දීමත් ඒ වගේම ඔක්ස්ෆර්ඩ් සහ මයෝ ක්ලිනික්ස් කියන ආයතනත් නිර්දේශ කරලා තියෙනවා. ඒ සඳහා ෆයිසර් එන්නත තමයි දැනට ලබා දීම නිර්දේශ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ලෝකයේ දැනට මතුවලා තියෙන දේ තමයි අවුරුදු 12-15 වයස් කාණ්ඩේ ෆයිසර් දෙවන එන්නත දුන්නා පස්සේ තමයි ඔය මයෝකාඩයිටිස් කියන ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. එය වුණත් කිසිම දරුවෙක් ඒකෙන් මිය ගිහිල්ලා නැහැ. පොඩි කාලයකට ඒ සඳහා රෝහල් ගත වෙලා ගෙදර ගියේ පණිවුඩය
තමයි නැත්නම් ඒ සාක්කිය තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපි රජයෙන් ඉල්ලා සිටියා වහාම පාසල් විවෘත කරන්න කියලා. විද්‍යාත්මක තොරතුරු අනුව 12ට වැඩි අය එන්නත් කිරීම පිළිබඳ පොඩි සාමහරි තීරණයකට එළමෙලා නැහැ බටහිර රටවල. මොකද කොරෝනා හැදෙනවට වඩා අවදානමක් තියෙයි කියලා කියනවා මේ එන්නත හරහා. ඒ නිසා තවමත් හරි තීන්දුවක් මම හිතන්නේ විදේශ රටවලත් අරගෙන නැහැ. ලෝක සෞඛ්‍ය සංගධානය දීලත් නැහැ. අපේ ලංකාව තුළ තාක්ෂණික කමිටුව ඒ තොරතුරු සියලුම දේවල් පිරික්සලා දරුවන්ගේ ආරක්ෂාවට මුල් තැන දීලා ඒ තීන්දුව ගන්න. මේ අතර සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් සඳහා වියලි සලාක ලබා දීමේ වැඩසටහනක් අද ආරුගම්බේ සංචාරක කලාපයේදී පැවැත්වුණා. ඒ සංචාරක හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඒ.එම්. ජෞෆර් හා අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්.එල්. බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදට එදී ඇති ලෝක සංචාරක දිනය හේතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර එහිදී සංචාරකයන් සඳහාද ත්‍යාග ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු හික්කඩුව සංචාරක පුරවරේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටල් අභාවයට ගොස් තිබෙනවා. එම හෝටල් හිමියන් පවසන්නේ යලි සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට පෙර තම හෝටල් පිළිසකර කර දෙන ලෙසයි. නොවැම්බර් මාසේ අපි සීසන් එක පටන් ගන්න. පටන් ගත්තට අපි කොහොමද එකපාරට කරන්නේ මේවා නැවත රිපයර් කරන්න ඕන. අපි දැන් අපිට පේමන්ට් එකක් නැහැ. සුද්ධ යන්නේ පාරේ හැපි හැපි. අවුරුද්දේ කී දිනක් හැපෙනවද? නමුත් මෙහෙට තමයි පේමන්ට් දාන්න ඕන. ඇවිදින මම తీරුවේ හේට වැඩක් නැහැ. කිසිම ආදායම් තත්ත්වයක් නැහැ මිනිසුන්ට. සිම කවුරුව මන්ත්‍රී කෙනෙක්වත් දෙන්නේ නැහැ බලන්න ඈ. ඡන්ද ගන්න නම් ඒ. පුද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්ති සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් අද මුදල මාතේ බැසිල් රාජපක්ෂ මහතා හමු වුණා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන බස් කර්මාන්තය ආරම්භ කරන්න අපිට මූල්‍යමය පාසුකමක් තමයි අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පළවෙනිදා වෙන විට බස් අත අඩු ගන්න 150ක්වත් ධාවනය ආරම්භ කරන්න. අපේ ඉන්න අය අන්ත අසරණ දුගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. වාහන විකුණලා අපි කිව්ව කොහොම හරි අපිට හොඳ විදියට මොකක් හරි ක්‍රමවේදයක් හදලා දෙන්න. මොකද ජීවත් වෙන්න බොහොම අමාරුම සත්‍යකට අපි වැටලා තියෙන කියන තමයි අපි සඳහන් කරේ. වාදයට හිස එසවීම ඒක වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳ තුර්කිය සමග අපි සාකච්ඡා කළා. ඔස්ට්‍රේලියාව ලොකු ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා වෘත්තීය අධ්‍යාපනයේ සම්බන්ධ. අපි ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනිය සමග සාකච්ඡා කළා. ඒ ක්ෂේත්‍රයේ එයාගේ අත්දැකීම් වලින් ලංකාවට ගැලපෙන විදිහට අප සමග එක්කාසු වෙලා එකට වැඩ කරමුයි කියන ඉල්ලීමට ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරය ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනියගෙන් අපට ලැබුණා. කුවෙට් රටේ අගමැතිවරයා සමග අතිගරු ජනාතුමා සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ඒ රටේ වැඩ කිරීමට තිබෙන අවස්ථා වඩා පුළුල් පදනමක් මත ලබා දෙන්නේ කියන ඉල්ලීම ඒකට ඉතාමත් යහපත් ප්‍රතිචාරය කුවෙට් රටේ අගමැතිවරයාගෙන් ලැබුණා. එක්සෙනෝ ඉන්දුනීසියාවේ විදේශ ඇමතිනිය සමග සාකච්ඡා කළා. ඉන්දියානු සාගරයේ සුරක්ෂිත භාවය හා බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳව. විදුලිය උත්පාදනය හා ස්වභාවික ද්‍රවවායු හෙවත් LNG සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග ඇති කරගත් ගිවිසුම ගැන මේ දිනවල සංවාදයක් මතුව තිබෙනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පසුගියදා රැස්වී මේ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමු වී සිය යෝජනා ඉවත් කර තිබුණා. දැන් මේ ගිවිසුම සංවාදයට ලක්ව ඇත්තේ ගිවිසුම අත්සන් කළ වේලාව හා ඊට සංශෝධන එක්කළ යුතු බව පැවසූ උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් දැන් දරන ස්ථාවරයේ වෙනසක් සිදුවේද යන්න නිසයි. විමල් වීරවංශ මැතිතුමාට ඒ වගේම වාසුදේව නානායක්කාර මැතිතුමා ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ සම්බන්ධයෙන් කිසියම් වූ දේවල් තිබුණා නිරවුල් කරගන්න. ඉතින් ඔවුන් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ගරුබැසි රාජපක්ෂ මැතිතුමාගෙන් විමසුවා. ඒ සියලු දේට මං හිතන්නේ ඔවුන් තෘප්තිමත් වන ආකාරයේ පිළිතුරු ලැබුණා. ඔවුන් එතකොට ඒ සියලුම පිළිතුරු වලින් පස්සේ ඔවුන් එතනින් එහාට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරේ නැහැ. මේක අපි දන්නේ නැහැ, අපි ඇක්ටිවේට් එකක් නෙමෙයි වගේ කතාවක් එනවා එළියට. මේක අත්සන් කරනවා අපි දන්නේ නැහැ වගේ හැම හැමෙම පොඩි පොඩි තැන්වලින් එළියට එනවා. පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න. ඉතින් ඒ අවශ්‍ය කරුණු පැහැදිලි කරා. මං හිතන්නේ තවදුරටත් කිසිම පක්ෂ නායකයෙක්ට මේක කියන්නත් බෑ, මේක ගැන දැනුවත් නැහැ කියන එක. දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ සාමාන්‍ය ජනතාවගේ උමනාවන් වෙනස්. බොහෝ ගම්වල මිනිසුන්ට අවශ්‍ය රෑට බියෙන් සැකින් තොරව නිදාගන්න. ඊයේ රාත්‍රියේත් ඇලහැර ප්‍රාදේශීය කම් කොට්ටාසේ පහේ කණුව ගම්මානයේ ජනතාවගේ නින්දට අලි
බාධා කළා. මම මේ ළමයා තමයි තනියම ගෙදර හිටියේ මහත්තයා හිටියෙත් නැහැ. කිසිම කෙනෙක් නැහැ ඉතින් ළඟපාතේ මල්ලි කෝල් කළා තමයි මම කිව්වේ. මෙන්න මෙහෙමයි අලිය ඇවිල්ලා ඉන්නවා ඒ දොර එහෙම ඔක්කොම කඩලා තියෙන්නේ. අපි දෙන්න බොහොම අමාරුවෙන් තමයි එළියට පැනගත්තේ. ඒවත් නෙවෙයි වනදීවකින් ඇවිල්ලා අපිට සහනයක් කරේ නැහැ කිසිම දෙයක් කරේ නැහනේ. අපිට කිසිම දෙයක් නැහැ. අපි කුලී කළ ජීවත් වෙන මිනිසු. අලියා එළවීමට උත්සාහ කළ 57 දේ පුද්ගලයෙකුටද අලියා පහර දීමෙන් රෝහල්ගත වීමට සිදු වුණා. බලන්න සර් මේවා අපි දුක් මහන්සි වෙලා හදලා තියෙන රත්තරම් බඩු උකස් කරලා මේවල කවුද බලධාරීන් කිසිම කෙනෙක් නෑ මේවට වග කියෙන්නද ඊයේ රෑ 12 ඉඳන් මේවා විනාශ කරන බලධාරීන්ට කතා කරන කිසි කෙනෙක් එන්නේ නෑ බලන්න සර් මේවට අපේ ළමයි දරුවෝ ඉන්නවා මේවා කාටද කියන්නේ බලන්න මේ අතර ගල්කිරියාගම කිරලව ප්‍රදේශයට අද අලුයම පැමිණි වන අලියෙකු එම් ප්‍රදේශයේ නිවසක කොටසක් කඩා වී ගෝනි රැගෙන ගොස් තිබෙනවා. මම දොර අර යනකොට ඉස්සර හිටියේ. ඉතින් කෑ ගැහුවේ නෑ ඉස්සර ගෙට ගහයි කියලා. ඊට පස්සේ මේ අයිනි දිගාවා අයිනි මේ ජනෙල්ලෝට ගැහුවා. පස්සේ මෙතන ඇවිල්ලා හිටගෙන ඉතින් මේ ගන්නට තමයි ඉතින් අලිය ඔට්ටුනේ. අපිට පුදුම කරදරයක් තියෙන ගොයිතැන් කරන්නේ මේ අරුණ දුක එළි වෙනකන් නින්දක් නෑ පිරිමි අයට. අපි ගෑනු කට්ටිය විතරයි ගෙදර ඉන්නේ. ආදේශී ලේකම් කොට්ටාසේ වෙරුප්පන් කුලම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වන අලියෙකු නිවසක ජනේලය කඩා නිවස තුල ගබඩා කර තිබූ වී ආහාරයට ගෙන තිබුණේ මෙලෙසයි. නිවසයන් පවසන්නේ නිවස තුල වී තිබෙන විට වන අලින් කඩා වැදී වී ආහාරයට ගැනීම හේතුවෙන් තම ජීවිතවලටද තර්ජනයක් මතුව ඇති බවයි. කුලම ගම්මානයේ ඊ රාත්‍රියේ සිදු වූ වන අලි පහර දීමකින් නිවසකට අනාබහානි සිදුව තිබෙනවා. කියන්නේ මගේ පුතා ආබාධිතයි. එයාට වැඩක් කළක් කරගන්න සිංහල බෙහෙත් කරාට බෙහෙත් කරගන්න තරම්වත් මට මොදලක් නැහැ. ඒ ඉන්නතර තමයි මේ ඊයේ ඇවිල්ලා අලි කඩලා ගියේ කී. අලි ඇවිල්ලා ඉතින් මේවා කඩාගෙන යනවා. ආපහු මේ දැන් මේ දෙවෙනි වතාව. පළවෙනි වතාවත් කැඩුවා. මේ දෙවෙනි වතාවත් කැඩුවා. ඉතින් මෙයාලට මේ හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ආරුගම්බේ වෙරළාශ්‍රිතව විනෝද වෙමින් සිටි දේශීය සංචාරකයන් පිරිසකගේ රතපෙලක් අසලට කැලේ සිට වන අලියෙකු පැමිණියා. මෙම සිදුවීම සිදුව තිබුණේ ඊයේ පසරු 5:30ට පමණයි. සිද්ධියෙන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදු වුණේ නැහැ. ලින්ගේ ප්‍රශ්නවලට මිනිස්සු මුහුණ දෙද්දී පොහොර ගැටලුත් ජනතාවට එමටයි. පොහොර නොමැතිවීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බඩ ඉරිඟු ගොවීන් පත්ව ඇත්තේ මහත් අසීරුතාවයකටයි. මෙලෙස අසරණව ඇත්තේ වාර්ෂිකව හෙක්ටයාර දස දහසකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් බඩ ඉරිඟු වගා කරන ගොවීන්. දින 25ක සිට බිම් සකස් කර ගොවීන් බලා සිටින්නේ පොහොර ටික ලැබෙනකන්. දෙමුහුන් බඩ ඉරිඟු බීජ සඳහා කාබනික පොහොර භාවිතයෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙයිදයි ගොවීන් තුල තියෙන සැකයක්. මේ දෙමුහුන් බීජ වලට මහත්තයා කාබනික පොහොර කොහොමඩත් හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. දැනටත් අපි එහෙමනම් කරයි, අපි පොඩි පොඩි කෑල්ලක් ගස් 5000ක් අපි එහෙම හදාගන්නේ. එහෙම අපි මේක තමයි ජීවත් වීම ඉක්කන ජීව. තමා විසින් දුක් මහන්සියෙන් වගා කරගත් එළවලු විකුණාගත නොහැකිව කල්පිටියේ ගොවීන් පිරිසක් මැසිවිලි නගනවා. නොරච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එන එම එළවලු විකිණෙන්නේ කුණුකොල්ලේට. තාල් කිලෝ එකක් කීයද? ගෑස් නැහැ කොටින්ම. මෙම තත්ත්වය නිසා ගොවීන් එළවලු වගාවෙන් ඈත් වීමේ අවදානමක්ද මතුවෙලා. එච්චර දැන් ගොවිතර අතරනවද? ඔව් දැන් මේසරේ මං කිව්වා මේසරේ මේක කබලා ඉවර වෙලා අතරින්ඩයි වෙන්නේ. ඒ කේල් කැන් වැටපන්නනවා වගේ වැටපන්නන්නේ CCTV වල තියෙනවා නම් ඒවා පෙන්වන්න කියලා මේ අභියෝග කරන්නේ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නිලධාරීන් මේ වෙන කිසිවක් සඳහා නෙවෙයි. අපිට පේනවා මේ ඔටෝ මකා දැමිල්ලකට තමයි මේ සූදානම් වෙමින් තිබෙන්නේ. CCTV නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ආයක බරපතල ප්‍රශ්නයක්. මේ රජයේ ආරක්ෂාව යටතේ ඉන්න මිනිස්සු. ආයතන මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම CCTV නැත්තම්. ඇයි අපිට පේන දේ තමයි මේ CCTV නාටකයේ ඉස්සරහට දාන්නේ. ඒ මොකක් හින්දවත් නෙමෙයි. මේ ලෑස්ති වෙන්නේ දඩිබඩි ගාලා අපිට පේන්නේ කෙපර බබා ලෑස්ති වෙන්නේ මේක ඔටෝ මකා දැමීමකට.
ඔටෝ රිවර්ස් එකකට මේ මේගොල්ලෝ අතීතයේ කරලා තියෙන කෙරුවාවල් දිහා බලනකොට මේ වගේ ඔටෝ රිවර්ස් කරන ඒවා හා ඔටෝ ඉරේෂුවර් ඔටෝ මකා දමන ඒවා මේගොල්ලන්ට මහදේවල් නෙමෙයි. මේක හිමීන් 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 ස්වයං මරණයකට ලක් කරන්න මේක ඔටෝම මිනිස්සුන්ගේ ඔළුවෙන් අමතක වෙන්න සලස්වන්න මේ සූදානම් වෙමින් තියෙන්නේ. ඒ නිසා තමයි මේ CCTV නාටකයම ඉස්සරහට දාන්නේ.